Canoe. ගවුම ලස්සනද? හොඳයි. මමයි ගෙනත් දුන්නේ. මාත් ආසයි මේ ගවුමට නම්. 1000ද? පිස්සුද පුතේ? මේක 1500ක් වුණා. Thank you. මිනිහගේ පච්ච ටික හරියටම දැක්කේ ඊයේ වසන්තයි. ඔබ මිනිහගේ පච්ච ටික දැක්කට වැඩක් නැහැ නේ අයිවන්. අපිත් දකින්න ඕනේ. කොහේ ඉතින් ඔබ පින්තූරයක් ගහගෙන එනකොට ගහගෙන ආවේ නැහනේ. ඒක ගහන් එන්න ගියා නම් මට එන්න වෙන්නේ පෙට්ටියේ තමයි. පෙට්ටියෙන් හරි ඔබ වැඩේ කරගෙන එන්න බෑ මිනිහ. යම්මල් මහත්තේ බහින් නැද්ද? බහින්ද දැන් නැහැ වැඩේ කරනවා. එතකොට මේ බබා මිත් කතා කරපු කාටවත් මේ ඉන්න තැනක් ගැන කියලා නැද්ද ලොකුනෝනේ? මල්ලි මේ ඔබ කටේ කෙල්ල හිඳනකන් අපේ ලතාට නෝන නෝන කියලා කිව්වට අපේ ලතා උළු උස්සලා බලන්නේ නැහැ. ඔන්න ලතා ඇන්ටි කියලා කිව්වනේ ඩකොස් ගාලා බලයි. ආන්ටි පුංචි කාලෙවත් කවුරුත් ආදරයට නෝන කියලා කතා කරලා නැහැ. මොනවද මේ මනුස්සයා කියවන්නේ? නෑ මං කිව්වේ මේ පබා අපිට කරපු දේක තරම. නෑ 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 මම ඇහුවේ මේ පබා මිත් කතා කරපු කාටවත් ඉන්න තැනක් ගැන කිව්වේ නැද්ද කියලා. ඒකනේ දරුව ප්‍රශ්නේ. පබා මිත් ගිහින් තියන්නේ ඕන කරන හැමදේම අරන් නේද? ඒක හින්දානේ අපි මේ බයක් සැකක් නැතුව මෙහෙම ඉන්නේ. එහෙම නැතුව හැමදේම දමල ගහලා ගියනම් අපි මෙහෙම ඉන්නවෙ. මේ අපේ යාමා සර් ඇරුණකොට පබා මිත් එන ආසය කරපු කවුරුත් හිටියේ නෑනේ. ඒ කිව්වේ නෑ මං කිව්වේ මේ අපේ යාමන් සර් කරන කියන දේවල් වල හැටියට පබා මිස් වෙන කාත් එක්ක හරි පැනලා ගියා වෙන්නත් බැරි නෑනේ. දැන් කනවා තෝ දැන් කනවා ඔබ දැන් කනවා මගෙන් පොළු පාර. නෑ නෑ අනේ මම එහෙම නෙමෙයි මං කිව්වේ මේ රටේ ලෝකේ මේ වෙන දේවල් වල හැටියට. පබා එහෙම ගෑන්දරුවෙක් නෙමෙයි ළමයෝ. බර කතාව තව ටිකක් පරක් වෙලා කිව්වනම් එහෙම දත් නැතුව බත් කන්න තමයි වෙන්නේ. ආ කොහොමද බින්දුවල? අනේ ඔය ඉන්නම් වල ඉන්නවා අයියේ. පවා මිස් නැතුව ඉතින් මාත් ඉන්නවද නැද්ද කියලා නෑ. ඕ මට වෙන්නේ මූට බෙත්ත ගන්න අමුතු කියලා අදකුයි. අම්මා බව මාමේ මම ඉරුවා රදේට හැමදාම උදේට බෙත්ත ගන්නවා. අද කලබලෙට ඒකත් උන් අමතක වුණා.
පව්වයින්සකයා. අපච්චිගේ ඉන්ටර්කෝම් ෆෝන් එක වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන්නේ. සද්දයක් නැහැ. කැරලා දුවද? අර මයිකල් ඇවිල්ලා. උසانے. මයිකල් බහැරෙන්නේ නිකන්. රූම් එකට? ඔව්. එන්න අදුරේ ඒ ගෙදරයි ඉන්නේ උතුර දකුණු මාරු වෙලා සර් අහන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ. උත්තර දෙන දේ නෙමෙයි අහන්නේ. යන්නේ කොහෙද? මල්ලේපොළ. ඒගොල්ලෝ අනුමානෙටවත් පවාගිය තනක් හිතන්නේ නැද්ද? හිතනවද නම් දන්නේ නැහැ සර්. මොකද ඉතින් හිතන එක ඇහෙන එකක් ඈ. හැබැයි සර් මං ඒ ගමනින් එක දෙයක් නම් තේරුම් ගත්තා. මොකද්ද ඒ? කීවට ගමන් නැද්ද සර්? කියනවා කියනවා. පාපා මේ සියයට දෙර මොලිචුනොත් එහෙම. හොම්බයි කටයි යනම් බොම්බයි මිටයි යනවා. බින්දුසාර කොහෙද ගිහින් හිටියේ? මේ නෝනේ මේ අපේ ගමේ මේ චූටි නෝන්ට ලියමනක් තැපල් කරන්න ගියා. මහත්තයා ගැඟපත හොදන්න යන්නේ. බය වුණා නේ සර්. ගහලා වුවත් මිසක්කා මම එහෙම රහස් එළියට දෙන ජාතිය මිනිහෙක් නෙමෙයි සර්. අර ගිල්ලර කිව් බැලේ කරන්නේ නැන්නේ. එහෙමයි එහෙමයි. සමකපුර වසන්ත මං පස්සේ මිනිහෙක් කියවන්නේ උට මං ගැන සැකහින්ද සර්. හැබැයි ඒ සැකේ උපේච්ච දවසට උන් නිකන් ඉන්න එකක් නෑ. ඒක නිසා තමයි මිනිහ මං කියන්නේ. අපි ඉස්සර වෙන්න ඕන කියලා.
නීලියයි දරුවයි රට යන්න කැමති වෙච්ච වෙලාවේ ඒගොල්ලන්ට රට යන්න අරිනවා මයිකල්. මං තමන් අමාරු වැටෙන්නේ ඇරලා අහක බලාගෙන ඉන්න ජාතිය මිනිහෙක් නෙමෙයි විත්තිය. තමන් දන්නවනේ මයිකල්. මට තේරෙනවා සර්. අපි දෙන්නට හොඳින් ජීවත් වෙන්න නම් මේ මිනිහ නැති වෙන්න ඕන මයිකල්. දැන් තමුසිට බැංකු ගානේ දුවන්න ඕන නෑ. ඕන කරන සල්ලි මං අර කිව්ව ආයුධේ මෙතන තියෙනවා. වැඩේ හමාරු වුණාම යන්න ඕන වාහනයකුත් මං ලෑස්ති කරලා ඇති. දන්නවලතු මොකද නිකන් ලෝකත නොසිනා මම කිව්වේ අර උදේ ආපු ගෝටයිම්බරයා ෂුවර් එකටම එව්වේ අපි පුංචි වේවි මාත් මේ කියන්න හිතුවේ ඕකමයි අපේ පබා ඉන්නේ පුංචි බේබි ගාව. ඌ තමයි ඔය එක එකාව එවන්නේ ඔත්තු වලලෑන්ට. මේ තරා දෙකට සාතිකයි මාත් කියන්න හිතුවේ ඔය ටිකමයි. ඊට වඩා සන්තෝෂයි මට ඒකට. මොකේද? නෑ මං කිව්වේ මේ අවුරුදු 40ටම ඔයටයි මට එකම දේ එකම වෙලාවට එකම විදියට කල්පනා වෙච්ච එක. මේ මර්වින් ලොකුට හොරා ඔයාට බැරිද ගිහින් ඉතම් පොඩ්ඩක් මේ ගැන විස්තර හොයලා බලන්න අනේ. නෑ යන්න පුළුවන්. ඉල්ල මට ඉතින් විසිට් එකක් දාලා නිවුස් ටිකක් අරගෙන එන්න පුළුවන්. හැබැයි ඉතින් බල්ලුනා වන්ඩ වෙනවා ඒක තමයි කේස් එක. වෙලා තියෙන දේවල් වල හැටියට එහෙම කරලා හරි විස්තර ටිකක් හොයාගන්න බලන්නකෝ. භූමිකම්පාවක් ඉවරනවා මගේ කුෂි. ඇයි? ඒක මගේ ඔළුව පිස්සන්නේ නැහැ කියලා. ඇන්ද තියෙනව නැතිින් රාජ්‍ය හැදිරි ගිනන ඕනේ. අපේ මහත්තයා නාවන එක වුණත් ඉතින් පුංචි අලිපැටියක් නානවා වගේ වැඩ. ඉතින් මේ මේ පිහිනේක වුණත් නැහැ මේ හැටියට තියෙන්න බෑනෝනේ.
बिंदु तपे मर्डर वागी वो कम से गाना हिमिंग මම බණ්ඩාරට සුප් එකක් ලෑස්ති කරන්න කිව්වා මම අරන් එන්න මෙහෙම සැපසනේ ඉබ්‍රින් ඉන්න පුළුවන් නම් කාලතුවක් කුණ්ඩයක් වැදලත් මොකෝ Oh.